අද රටක් ඇහිර බලන්න වෙලා තියෙන විනාශය ආර්ථිකය වශයෙන් මුළු රටම ඉවරයි අපි හාමුදුරනේ. මගේ අමාත්‍යංශ විතර බිලියන 49ක් සල්ලි ගවන්න තියෙන කරපු කොන්ත්‍රාත් වලට සහ පවරගත් ඉඩම් වලට. ඒක අමාත්‍යංශය. නිවාස සංවර්ධනයේත් එහෙමයි. අධ්‍යාපනයේත් එහෙමයි. උසස් අධ්‍යාපනයේත් එහෙමයි. ණය නැති අමාත්‍යංශයක් නෑ. ආර්ථිකය විනාශම කරන දැන් මාවුදු 25ක් ආපහු රට ගෙනිච්ච. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට හදපු හැටි යුද්ධයක් කරන ගම සංවර්ධනයේ අතගාලා අන්තිමට එතුම පරදිත්ති ආසියාවේ ජීවුණු ආර්ථිකය දෙවනි උනේ චීනෙට විතරයි. අද මොකක්ද වෙලා තියෙන්නේ? අපි බාර ගන්න කොට ආසියාවේ අනිත් පැත්තෙන් ආර්ථිකය අන්තිමට වැටිච්ච රටවල ශ්‍රී ලංකා පරිවර්තනය වුණා. ඒ නිසා අවුරුදු පහෙන් ඒ ආණ්ඩුව ගෙදර යන්න ඕන. බලේ දාපුවම හිතුවේ හැමදාම බලේ ඉන්න පුළුවන් වෙයි කියලා. පළවෙනි මාස තුනෙන්ම මහ බැංකු හොරා කෑ. ඒ හොරක් කෑ නමතක නෑ. පළවෙනි මාස තුනේ බහුතරයක් නැතුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායම 40 ගණන් හිටිය රනිල් වික්‍රමසිංහට මොනවද කරුවේ? මේ රටේ ජනතාවගේ මහ බැංකු හොරා කෑවා. කිසි ලැජ්ජාවක් බියක් සැකක් නැතුව. ඒ විතරක් නෙමෙයි දෙවනි වතාවටත් මහ බැංකු හොරා කෑ. ඊළඟ අමාත්‍යංශනේ හොරකම් කරන්න පුළුවන් තරම් හොරකම් කළා. මුදල් අමාත්‍යංශ වේවා, මහ මාර්ග වේවා, නිවාස අමාත්‍යංශ වේවා, හොරකම් කරන්න පුළුවන් හැම තැනකම හොරා කෑවා. ආර්ථිකයේ මුළු මුලින්ම විනාශ කෙරුවා. රැකී රක්ෂා නැති වුණා. සංවර්ධනේ නැහැ හිටුණා. මොකද කෙරුවේ? පහුගිය අවුරුදු පහේ දේශපාලන වශයෙන් පරිගත්